ගරු ස්වාමීන් වහන්ස බුදු පුදට තබන බුද්ධ පූජාවට ම පූජාව අවසානයේදී කළ යුතු දේ අපට පැහැදිලි කර දෙන්න ස්වාමීන් වහන්ස මෙහෙමයි නෝනා දැන් අපි ඕක මානෝන ධර්මයේ තියෙන හුඟක් පල්ලෙහා තැන දැන් බුදුරයන් වහන්සේ ජීවමානව ඉන්න කාලේ බුද්ධ පූජාව තිබෙන්නේ නැහැ කවුරුත් එදා දිය බුදුරයන් වහන්සේ ජීවමානව ඉන්න කාලේ ඒ දහස් ගණන් දසදහස් ගණන් රහතන් වහන්සේලා හිටියා ඉතින් මේ රහතන් වහන්සේලා එදා අද වගේ මේ ගෙවල් වලට දාන්නට වැඩිය මිනිස්සු පන්සලට දාන ගෙනල්ල දුන්නේ නැහැ පින්ඩ පාතෙම තමයි යකුනේ ඔය හැම ගම්මානයකටම ස්වාමීන් වහන්සේලා ගෙදරකට යනවා දැන් ස්වාමීන් උදේට දානෙට ඒ නිසා ඕනෑම ගෙදරක නෝන හැමදාම උදේට ආහාර ලෑස්ති වුණා මොකද අනිවාර්යෙන්ම කවුරු හරි ස්වාමීන් වහන්සේලා වඩිනවා නමුත් බුදුරජාණන් වහන්සේ ත්‍රිණිවන් පෑවට පස්සේ ස්වාමීන් වහන්සේලාගේ මේ පින්ඩ පාත චාරිකාව ක්‍රමක්‍රමේ හීන වුණා ඒගොල්ල පන්සල් හදාගෙන ආරණ්‍ය හදාගෙන ඒවට දාන ගේන ඒ වගේ ක්‍රම වලට යොමු වුණා දැන් යොමු වෙනකොට අර මිනිස්සු දැන් බලාගෙන ඉන්නවා ආ ස්වාමීන් වහන්සේලා එන්නේ නැහැ දැන් ඉතින් හැමදාම දැන් දන් දීලා පුරුද්දක් තියෙනවා මේගොල්ලන් දැන් මිනිස්සු බලාගෙන ඉන්නවා පින්ඩ පාත ටිකක් දෙන්න ස්වාමීන් වහන්සේ නමක් නැහැ ඉතින් ඉන්පස්සේ තමයි ඒගොල්ල හදාගත්ත ආ වූ දානේ අග්‍ර වූ කොටස බුදුරජාණන් වහන්සේට කියලා වෙන් කරන්න බෑස්ති කරගත්තේ ඉතින් බුද්ධ පූජාවක් කියන දෙයක් උතනකවත් තිබිලා තියෙන එකක් මම නම් අහලා නැහැ. අර විදිහට අර ස්වාමීන් වහන්සේලා ගෙවල් වලට එනවා දුර්ලභ වුණාට පස්සේ ඒගොල්ලන්ට මේ මුල් බත් කොටස තරන්න දෙයක් තිබෙන්නේ නැහැ දාන වේලට. ඒගොල්ලෝ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට කියලා ඒක වෙන් කළා. උතනින් තමයි ඔය සම්ප්‍රදාය පවත්වාගෙන එන්නේ. ඒ නිසා නෝනා කවුරු හරි ඇවිත් දැන් බුද්ධ පූජාවට තියෙන එක කුමක්ද කරන්න කියලා ඔබ බුද්ධ පූජාව පූජා කළා නම් අස්කලාට පස්සේ එතන ආයිමත් කිසිම බුද්ධ පූජාවට සම්බන්ධ වූ දෙයක් නැහැ ඉතින් බුදුරජාණන් වහන්සේ දෙක පූජා කළා. පූජා කළා අයින් කළාට පස්සේ පිළිණු ආහාරයක් ඒක. ඒ නිසා ඒක නොවනා වල්ලනවට වැඩිය සතිකුඩු දාන එක සුදුසුයි. ඒ නිසා ඔබ ඒක කොයි වෙලාවකවත් සතිකුඩු දානවද මිනිස්සෙක් කනවද යාචක මහත්ෙක් කනවද ඒව මුකුත් හිතන්න එපා. ඔබ මොකක් හරි තැනක් සූදානම් කරගෙන ඉන්න. ගේ පිටිපස්සේ හරි කොතන හරි තැනක්. කළු ගලක් උඩ හරි කොතන හරි. ඔබ පූජා කළා වූ බුද්ධ පූජාවත් කළාට පස්සේ ඒක උඩට ගිහිල්ලා තියන්න. ඒක කවුද කන්නේ මොනවද වෙන්නේ කරන්න හොයන්න යන්න ඕනේ නැහැ. ඒවා හොයන්නේ යන ප්‍රමාණයටම අපි අකුසල් සිද්ධ කර ගන්නවා. එක සතෙක් ගන්නවා දැක්කොත් සතත් එක්ක ගැටෙන්න පුළුවන්. මිනිස්සෙක් ගන්නවා දැක්කොත් මිනිස්සයත් එක්ක ගැටෙන්න පුළුවන්. ඒ නිසා ඔබ බුද්ධ පූජාව අස්කලාද ඒක කොහේ හරි හැමදාන දාන ස්ථිර නියත තැනකට තියන්න. කළු ගලක් උඩ තිබ්බොත් දැන් ප්‍රශ්නයක් නැහැ නේද? ඒක සුදුසු තැනකම ඔබ තිබ්බේ. ඒකට වෙනදී ඔබ හිතන්න යන්න එපා. ඒ නිසා මේ පිළුණු ආහාරයක් නිසාවත් අපි අකුසලයක් සිද්ධ කරගන්න යන්න ඕනේ නැහැ. එහෙම නැත්නම් දැන් අපි ඕකට ගැටි ගැටි හොයනවා නම් ඕන අපි මේ මොකද්ද මේ කරන්නේ පිළුණු වෙන ආහාරයක් උදෙසා අකුසල සිද්ධ කරගන්න. ඒ සමහරට ওই ප්‍රශ්න නිසා සමහර අය ස්වාමීන් වහන්සේලාත් එක්කත් ගැටෙනවා. සමහර ස්වාමීන් වහන්සේලා කියනවා නෑ ඔබ සතෙකුට දාන්න කියලා. ඒකට එහෙම කියනකොට ඒකට අකමැති කෙනා අර ස්වාමීන් වහන්සේත් එක්ක ගැටෙනවා. සමහර ස්වාමීන් වහන්සේ කියනවා නෑ ඔබ වල්ලන්න කියලා. ඒකට ඒකට අකමැති කෙනා අර ස්වාමීන් වහන්සේත් එක්ක මොකක් මොකටද මේ දැන් මේ අකුසල් කරගන්නේ? පිළිණු ආහාරය උදෙසා. ඒකට කියන අපි බුදුරජාණන් වහන්සේටත් කරන ගෞරවයක් මේක. ඒ නිසා අපි හැම වෙලාවෙම දක්ෂ වෙන්න ඕනේ. ඔය ආහාරය කියන්නේ ප්‍රාථමික තැනක් නෝන. උතන ප්‍රාථමික තැනක්. බුදුරයන් වහන්සේට පූජා කරන ආහාරය නෙමේ තමන් දක්ෂ වෙන්න ඕනේ. තමන්ගේ ජීවිතය බුදුරයන් වහන්සේට පූජා කරන්න. ඒක තමයි මේ ලෝකයේ තියෙන සැබෑම බුද්ධ පූජා. මේ බුදුරයන් වහන්සේට ජීවිතේ පූජා කරනවා කියන්නේ ඒ උතුම් මාර්ගාෂ්ටාංගික මාර්ගය තුල ශක්තිමත් වෙනවා කියන කාරණේ. ඉතින් එතෙන් දිනවන අපි ඒ තැන්වල රැඳිලා ඉන්නේ නැතුව අපි ඒවා තුලින් ශක්තිමත්භාවය ගොඩනගාගෙන ක්‍රමක්‍රමයෙන් ඉස්සරහට එන්න ඕනේ. දාන සීල භාවනා කියන තැනින් ඉස්සරහට ඇවිල්ලා සීල සමාධි ප්‍රඥා කියන තැනට අපි තාමත් ලෑස්ති වෙන්නේ දාන සීල දානය ගැනම හිත හිතා දානය ගැනම හිත හිතා ඔය ගැන තාම ගැටි ගැටි ඉන්නව නම් නෝන අපි තාම ප්‍රාථමික තැනක ඉන්නේ තේරෙනවා ඉතින් ඒ නිසා අපි හැම වෙලාවෙම දක්ෂ වෙන්න ඕනේ බුද්ධ පූජාවට මොකද්ද වෙන්නේ කියන කාරණය ගැන හිතනකොට ඔය ආහාරය කියන දේ පිළුණු භාවයට අනිත්‍යතාවයි කියත් කියලා දකින්න ඒ දකින්න මොහොතෙම අපි විදර්ශනාවයි සකස් කරගන්න ඉන් එහා අපි විතර්ක සකස් කරගන්නවා නම් ඒ සකස් කරගන්න සෑම විතර්කයක් ඔස්සේම අපි අකුසලයක් සිද්ධ කරගන්න.